අයිබෝවන් වෙල්කම් ටු මයි චැනල්. මං අද හදන්න යන්නේ අම්මට සහ හිසකෙස් වලට ගොඩාක් ගුණදායක වෙන මුරුංග කරී එකක්. ඇත්තටම මුරුංග කියන්නේ ප්‍රබල ඖෂධයක්. මේක හැමට සහ හිසකෙස් වලට විතරක් නෙමෙයි, බඩේ දැවිල්ලට, බැක්ටීරියා මර්ධනයට, වහුගඩු වල ගල් නැති වෙන්න, කුමාවේ සෛල වර්ධනය වෙන්න බෙහෙවින්ම උපකාරී වෙන ප්‍රබල ඖෂධයක්. ඒ වගේම හොඳින් ඇස් පෙනීමටත් උපකාරී වෙනවා. අපි බලමු ලේසියෙන්ම මුරුංග කිරට හදාගන්නේ කොහොමද කියලා. ඉන්ම මුරුංග කරල් ටික මේ විදියට හොඳට සෝදගෙන කපාගමු. කපලා හොඳට පොත්ත අරගමු. මෙන්න මේ විදියට. ඊළඟට මේ ටික නැවත හොඳින් සෝදලා මේ විදියට භාජනයකට දාගමු. මොකද මුරුංග වල වැලි තියෙන්න පුළුවන්, ඒ හින්දා අපි දෙපාරක් මේක කපලත් සෝදගන්නේ. ඊළඟට අපි බොම්බයි ලුණු ගෙඩිය හතරට පරලා එකෙන් මේ වගේ කොටසක් ගමු, සුදු ලුණු බික් දෙකකුත් එක්ක අරගෙන මේ වගේ මේ විදියට කපාගෙන මේකට එකතු කරගමු. ඒකටම අපි රම්පේ කරපිංච එකතු කරගමු. ඊළඟට අමු මිරිස් කරල් දෙක අරන් මේ හැඩයට හතරට කපලා මෙහෙම එකතු කරගමු. ඊළඟට මිරිස් කුඩු තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ඒත් එක්කම 3-5 තේ හැඳි භාගයයි කහ තේ හැඳි භාගයකුත් දාගමු. ඕගොල්ලෝ පාවිච්චි කරන්නේ මේස හැන්දක් නම් මේස හැන්දෙන් භාගි භාගෙ දාගන්න. ඒ වගේම මුරුංග වෑංජනයක් සාදද්දී අනිවාර්යම අමුද්‍රව්‍යයක් තමයි පොල් කිරි කියන්නේ. අපි මේකෙදි දියකිරි වගේම මිටිකිරිත් භාවිතා කරනවා. අපි මේක මුලින්ම දියකිරෙන් තමයි තම්බ ගන්න හදන්නේ. මම මේකෙදි දියකිරි කෝප්ප එකහමාරක් වගේ ගත්තා. ඒත් එක්කම ලුණු ස්වල්පයකුත් එකතු කරගමු. ඊළඟට මේක හොඳින් තැම්බෙන තුරු මද ගින්නේ විනාඩි 10-15ක් පමණ පිසගන්න. මදක් තැම්බීගෙන එනකොට අපි අබ පේස්ට් මේ සැහැඳි කාලක් වගේ දාගමු. දාලා හොඳින් මිශ්‍ර කරගන්න. ඔයාලට අබ පේස්ට් නැත්තම් අබ ටිකක් අඹරලා මේකට එකතු කරගන්න පුළුවන්. සැරින් සැරේ මේ විදියට හොඳින් හැඳි ගන්න. අඩියල්ලන දෙන්න එපා. දැන් අපි මිටි කිරි ටික එකතු කරගමු. කරලා හොඳින් හැඳි ගන්න. මේ විදිහට සැරින් සැරේ හොඳට හැඳි ගන්න. පුරාගෙන යන්නේ අපි දැන් මේක ලිපෙන් බාගමු. මෙන්න තියෙනවා අපේ මුරුංග වෑංජනේ. හරි පාටට හරි සුවඳට තියෙනවා. හොඳ කිරි රහකුත් එක්ක. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තාම මගේ channel එකට subscribe කරලා නැත්තම් දැම්ම උඩ තියෙන red bell icon එක click කරලා subscribe කරන්න.